තිරින හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් තීරණාත්මක තරගයක්. මොකද තරගාවලිය තවදුරටත් රැඳී සිටින නම් අනිවාර්යයෙන් මේ තරගයේ ජයග්‍රහණය කර යුතු වෙනවා. කොහොමද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සහ මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සූදානම? ඔව්, මං හිතන්නේ මේ වගේ තරගාවලියකට එනකොට අපි දන්නවා මේ වගේ තරග ඩුවෝඩයි සිටුවේෂන්ස් වලට අපිට මූණ දෙන්න වෙනවා කියලා. අපි ඒක දැනගෙන තමයි මේකට සහභාගී වෙන්නේ. ඒ වගේ තරගයක් මම දන්නවා ඉතාම හොඳට අපිට අවශ්‍ය විදියට පළවෙනි තරගය ගියේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි කතා බහ කරා සහ අපේ ටීම් එකේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ගොඩක් කතා වුණා මොනවද අපි ඉදිරියට කරන්න ඕනේ කියලා. ඉතින් මොකද අපිට ප්‍රෙපරේෂන් වලින් ප්‍රැක්ටිස් වලින් ලොකුට දේවල් කරන්න අමාරුයි. නමුත් මානසිකව මං හිතනවා හොඳ මට්ටමක ඉන්නවා ක්‍රීඩකයෝ. මොකද අපි ළඟදී පැවති තරගාවලිය ජයග්‍රහණය කරා බංග්ලාදේශයත් එක්ක. ඉතින් ඒකේ කොන්ෆිඩන්ස් උත් අරගෙන තමයි අපි ඊළඟ තරගයට යන්නේ. තිල්ල, අපි දැක්කා නිව්යෝක් තනතිරුව සෑයන අභියෝගයක් එල්ල කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. මේ ක්‍රීඩාංගණයේ තනතිරුව පිළිබඳව යමක් කිව්වොත් මොකක් හරි ස්ටඩි එකක් කරන්න පුළුවන් කමක් ලැබුණද මේ තනතිරුව පිළිබඳ? ඔව්, මං හිතන්නේ තිබ්බ තරඟ අපි නැරඹුවා ගොඩක් රූපවාහිනීන් සහ දත් උදේ ඉඳලා මේ තරඟය නැරඹුවා. මං හිතනවා ඊට නිව්යෝක් වල තිබ්බ විකට් එකට වඩා හොඳ වෙයි කියලා. හැබැයි ඒත් ගොඩක් වෙලාවට යූස් පිචර්ස් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් චැලෙන්ජ් එකක් තියෙයි. ඒක ගැන අපි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒකට හොඳ සූදානමකින් ඉන්නවා. ඊයේ දින 6කට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පිතිකරන පුහුණු වීමක් ලබන්නට අවස්ථාව ලැබුණා. ඊයේ ප්‍රැක්ටිස් සෙෂන් එක ගැන පොඩ්ඩක් කතා කරොත්. මං හිතන්නේ අපිට තිබ්බ තනතිරු වගේම තමයි ලොකු වෙනසක් මම දුටුවේ නෑ. ඒකේ කියන්නේ ලොකු දෙයක් අපිට ගන්න අමාරුයි. නමුත් අපි එක ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් අපිට ලැබෙන දේවල් එක්ක අපි ගිය දේවල් ගැන වැඩි කතා කරලා වැඩක් නෑ. ඉස්සරහට යන විදිය ගැන තමයි අපි කතා කරේ. හොඳ ෆීල්ඩින්ග් සෙෂන් එකක් තිබ්බා සහ බැට්ස්මන්ලට අදත් අපි ඔප්ෂන් එක දීලා තිනවා ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් ගන්න, ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරගන්න.